ගලපන් බස් එකක් නැත්නම් මොකද කියලා තාම? අම්මේ කොහෙද මේ යන්නේ අපෝ ඔක අතෑරලා දාලා යන්කෝ අපි ගෙදර. අද බස් වැඩ කරන්නේ නැහැ. ඒ මොකද ඒ බස් වැඩ කරන්නේ නැත්තේ? ඇයි තව දවස් හතක් වැහුවා කියලා දන්නේ නැද්ද අම්මා? නෑ නෑ දුර ගමන් සේවා වැඩ කරනවා. බලපන්කෝ. එනවද කියලා බස් එක? හා? මොනවද ඔතන ඉදිකම් කර කර බලන්නේ? මොනවද නෑ අම්මේ මම බැලි බස් එකක් එනවද කියලා. ඔය පැත්තෙන් එන බස් වැඩක් නැහැ නේ. මේ පැත්තෙන් එන එකක් බලපන්. ඔය පැත්තෙන් ගින් කොහෙ යන්නද? කංගසන්තුරේ යන්නද? ඔය පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි බස් යන් එන්නේ නැහැ. දෙවුනාට අම්මෝ අර කෑලි දෙක. කොහෙද දන්නේ යන්නේ? ඒගොල්ලොත් අපි යන බස් එකේම ගියොත් හොඳ පරි ටෝක් පාරක් දා ගන්න පුළුවන්. කොහෙද මේ අම්මත් එක්ක මොනවත් කරන්න බෑනේ. ඉක්මන් කරලා අර අනුහස්ලා අවන්ත පාටි දාන හෝටල් එකට යන්න ඕන. නැත්තම් අර කොල්ලෝ ටික හරි අමාරුවක වැටෙන්නේ. ඉතින් උන් අමාරු වෙන්න කියලා මට පාන්දම්මේ. උඹ කටවහන් යමන්කෝ. මං අද ඔය මේනකයාගේ ගෝලය අල්ලගෙන ගහන පොළවේ. හා? මේ කොහෙද අම්මේ? මේ කොළඹ පුතේ. රෑ වෙලානේ අම්මේ. ඔව් මයි පුතේ. ඒ මගුලක් නෙවෙයි අම්මේ මට බඩගිනි. මේ මොන තූත්තු කුඩියක යනවද මන් දන්නේ නැහැ මේ රෑ වෙලා. ඒ මන් දන්නේ ආපු වෙලේ ඉඳන් අඬ වැඩියා වරෙන් කටවහගෙන යන්න. මට බඩගිනි අම්මේ. මොනහරි කාලයිමුකෝ. උදේ ඉඳලා එනවා එනවා ඉවර යන්නේ නැහැ. හරි හරි අවන්තගේ පාටියේ තියෙන හෝටල් එකට ගියාම මං උඹට බඩ පැලෙන්න කන්න දෙන්නම්කෝ. හා? ඈ ඇත්තමද අම්මේ? හ්ම් යන් එහෙනම්. කන්න දෙනවා නම් මොකද? ඉස්සෙල්ලා හොයාගනින්කෝ ඒ හෝටල් එක කොල්ලෝ. ඕකේ නම තමයි මදාවි බීච් හෝටල්. ආ මේ පැත්තේ කොහෙද අම්මේ? මේ පැත්තේ නම් හෝටල් ටිකක් තියෙනවා. යමන් යමන් එහෙනම් බලන්න. ආ මේක තමයි කොල්ලෝ හෝටල් එක. මේ තියෙන්නේ නියමෙට තැනට ඇවිල්ලා. වරෙන් කියන්න බලන්න. දැන් නම් අම්ම බඩපණුව බොක්සින් ගහනවා ඈ. දැන් නම් කැම ටිකක් ඕනේ මයි. ඇවිත් ඇති දැන්. හරි හරි බොට අරන් දෙන්නම්. ඒ අඬ වැඩියාව නවත්තපන්කෝ. අම්මේ අම්මේ අර අර. මොකද්ද? අපේ තාත්තා නේද අම්මේ අර ඉන්නේ? ওই මිනිහාද රෑ වැඩ කිව්වා නේද? රෑ වැඩ නම් අද මෙතන මොකද කරන්නේ? දැන් මගේ වැඩේට පරක් වෙනවා. මං අල්ලගන්නම්කෝ ගෙදර ආවම. හිටපන්කෝ. කොල්ලෝ ෆෝන් එකක් ගෙනාව නේද? ඔව් අම්මා. ඔය ටික ෆොටෝ එකක් ගහලා තියාගනින්කෝ. මට හෙට පෙන්නපන් ගෙදරදී. හා? වව් සුපිරි තැනක පාටිය තියන්නේ අම්මේ. කට්ටියම ඇවිල්ලා ඉන්නේ. අහනවා කරටි කැඩෙන්න. ඒකනේ මං තාට කිව්වේ බූරුවෙකුට වගේ. අරන් යන්න කියලා. මමත් පොඩි ෂොට් එකක් ඉල්ලගෙන ඉන්න නම් රදීස්ගේ. හා? මේ වගේ ලස්සන පාටියක් තමයි අර බූරුව දෙන්න එකතු වෙලා කලාකප්පල් කරන්න හදන්නේ. වරෙන් කියන්න දැන් කාපාක්කේ කොහොයා ගන්න ඕනේ. අරෝ කියනවා ඇවුනා මේ කාපාක්කේ උන්ගේ වාහන වලට තමයි මේවා දාන්න ඕනේ කියලා. තාත්තා නම් ඉතින් අඩියක් ගහයි මේකට ඇවිල්ලා. අඩිය ගහලා එන්න ගියාංගු තාත්තට හෙට ගෙදර. මං උන්දා වල්ලගන්න. වරෙන් කොල්ල යන්න කාපාක්කේකට. ගිහිල්ලා එමු අපි දෙන්න. ඉක්මනට ඒක හොයාගෙන එමු. මං ඔබට කන්න අරන් දෙන්න. තාම මෙතන කන්න දෙන්නේ නැහනේ. මං මෙතන ඉන්නම් අම්මේ. අම්මා ගිහින් එන්න. මගෙන් ගුටි ගන්න නැතුව වරෙන් යන්න මාත් එක්ක. නැත්තම් අරුවට ඉස්සෙල්ලා මං ඔබට ගහනවා. ආපෝ මල වාත යන් යන්. යකෝ මේ අවන්තගාගේ අනුවස්ලාගේ අම්මලාට තාත්තලාටත් නැති උනන්දුවක් නේ අපේ අම්මට තියෙන්නේ. හා? එහෙම තමයි. උඹ පැහිච්චකම් කතා කරන්නේ තෝ වරෙන් කියන්නේ. අපි තමයි දෙවෙනි ඉනිමේ හොඳ ප්‍රේක්ෂකයෝ. බලවන් කොල්ල හොඳට මදාවියෙක් වගේ එකෙක් ඉන්නවද කියලා මේකේ? කැරකේ කැරකි ඔය. අන්න අන්න අතන ඉන්නවා මේ අර. අර වාහනේ ළඟ කැරකේ කැරකි ඉන්නේ අතන අර. කෝ කෝ කොතනද කොතනද කොයි කොයි? ආ මූ තමයි එහෙනම් ඒ බාණ්ඩේ. වරෙන් කියන්න කොල්ල. මොකද ධම්මයේ මේ නෝනලා නේද? මෙතන කරන්නේ. අපි මේ මේනක හම්බෙන්න කියලා ආයේ පොඩ්ඩක්. මම මේ මේනකේ ක්ලයන්ට් කෙනෙක්. ආ එහෙමද? අම්මා අඹරනවා ගෝලිය සූපිරියටම. මේනක එන්නේ නැහැ කිව්වත් දැම්ම. මේනක බොස් නම් එන්නේ නැහැ මඩම්. අශෝක බොස් නම් අපිට කිව්වේ මේක බලා ගන්න කියලා පොඩ්ඩක්. ආ එහෙනම් උඹ තමයි අර අවන්තේ කාර් එක වටේ කරගෙන හිටියේ නේ. මොනවද තියෙන්නේ ගණන් බලන්න ඔය අතේ සාක්කුවේ තියෙනවා ගණන් බලන්න මේට. මේ මොන හේනකද යද්ද කරා පාතරනේ මොනවද මම සාක්කුව බලන්නේ. මගේ අතේ මොනවද නැහැ. මගේ අකා උස ගන්න නැතුව ගණන් කිව්වේ. රයින්ස් එක කොල්ලෝ ටික හිරේ යවන්න තමයි තුපි ප්ලෑන් කරන්නේ. ගණන් 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 මෙර ගණන් මෙර ගණන්. අනේ මේ මැඩම් ඔයාගේ දෙයක් ඔයා බලා ගන්නවද? දෙපොක් දෙන්න නැතුව. මොකද්ද බල පරබල්ලතෝ කිව්වේ? මේ ගෑණියේ මං හොඳින් කියන්නේ ගෑණියෙකුට හින්දා අත උස්සන්නේ. අපි අශෝක බොස් ගේවා තමයි කියන දේවල් තමයි කරන්නේ. පැත්තකට වෙලා හිටපන්. නැත්තම් ඉතින් හොඳටම නරුම් කන්ද වෙයි. ආ එහෙමද උන ඉතින් ඉන්නේ. හිටපිය මන්තොට. ඒ ඒ ගෑණි 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 ඒ මාව බිමින් දීප මොකද කරන්නේ? ඒ ගෑණි මාව බිමින් දීලකෝ. ඉඳාතොට. ඒ ගෑණියෝ අයින වත්තපියකෝ.
අයියෝ මොකද බල්ලෝ කොල්ලට කියන්නේ ඇපිය මන්තොට දුවන්නේ ඔහම නැවතියන් එයි එයි මේකත් අහගෙන ඵලයන් උඹේ අශෝක බොස්ට කියපන් ආයේ මේ වගේ වැඩ කරන්න ආවොත් අතපය ගලවලා අතට දෙනවා කියපන් බලබල ඉන්න හරි